මම අද මේ කියන්න යන්නේ ඔබතුමන්ලාගේ දැනගැනීමට සාමාජ්‍යයටයි දශක 4කට වඩා වැඩි කාලයක් සිනමාව පෝෂණය කරපු මම මම උපයාගත්තේ මුදල් වලට වඩා මගේ සම්මාන ටික මම මේ ජාතික සම්මාන 34කින් ලබාගත් කෙනෙක් ජාත්‍යන්තර සම්මාන ලබාගත් කෙනෙක් මගේ සම්මාන ටික පොළවේ ගාලා කුඩු කරලා ගියයි මට ඒව කවදාවත් මේ ජීවිතේදී ආය ගන්න හම්බෙන්නේ නැහැ මගේ ගේ කැඩුවා ඒ සියල්ල සුනු විසුනු කරා නමුත් ඇයි මගේ සම්මාන ටික කුඩු කරලා ගියේ මම අහන්න ලෑස්ති පුතේ උඹලට හිටියේ නැද්ද අම්මා කෙනෙක් කියලා අම්මා කෙනෙක් හිටියේ නැද්ද මේකද මම මේ මගේ ජීවිතේම කැප කරලා ස්විට්සර්ලන්තේ පුරවැසි භාවය අයින් කරගෙන ලංකාවට ආව මේ දේශපාලන ඉතිහාසෙ මේ පාර්ලිමේන්තු ඉතිහාසෙ කවුරුත් කරේ නෑ ඒ වගේ දෙයක් මම ස්විට්සර්ලන්තේ පුරවැසි භාවය අයින් කරගත්තේ අරගෙන බෙන්තරට ගිහිල්ලා පදිංචි වුණ මිනිස්සු වෙනුවෙන් මට සිනමාවේ ලැබෙන්න පුළුවන් හැම දෙයක්ම මම ලබාගෙන හිටියේ මට ඕන කර මම හම්බ කරා නම් මුදල විශිෂ්ට සිනමා කෘති නිෂ්පාදනය කරා ඒවයි මම විශාල මුදලක් හම්බ කරා ඒවෙන් තමයි ගිහිල්ලා වියදම් කර කර ගමේ මිනිසුන්ට විතර මද ගෙදරකට ගියත් හැංගිලා මිනිස්සුගේ අතේ රුපියල් 5000ක් තිබු ගෑණි මම මේ දේශපාලනේ මම මොනව ගන්නද ස්විට්සර්ලන්තේ හිටියනම් මට ස්විට්සර්ලන්තේ පුරවැසි භාවයෙන් මට පෙන්ෂන් එකක් හම්බ වෙනවා ලක්ෂ 5ක ඒ සේරම මම පයින් ගාලා වීසි කරා මට ඕනේ උනේ මගේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න අර හබුරු ගල ගේ කෑලි කෑලි වලට කඩනකොට මගේ සම්මාන ටික පොළවේ ගහලා ගහලා කුඩු කරනකොට මං මට මෙහෙම වෛරයක් කරේ ඇයි ඇයි මම කරපු වැරද්ද මොකද මේකේ තියෙන ශෝකජනක දේ තමයි 13 අවුරුද්දක් ගරු නියෝජක තානායකතුමනි අපි පළාත් සභාවේ ඉඳලා මේ ගමන ආවේ තනි ගැහණියෙකුගේ සටනක් ඇටියට අරගලේ කරන්න හැමෝටම පුළුවන් ගෝල් ෆේස් එකෙත් අරගල කරනවා මාත් කරේ අරගලයක් මම මේ 13 අවුරුද්ද පුරාවටම කරේ අරගලයක් මේ අරගලේදී මටත් අයිතියක් තියෙනවා මම කැමති පක්ෂයකින් ඒ අරගලේ කරන්න ගෝල් ෆේස් එකේ ඉන්න අයටත් අයිතියක් තියෙනවා ඒගොල්ලෝගේ අරගලේ මේ විදිහට කරගෙන යන්න අපි ඒ කිසිකෙන් මම CCTV කැමරාව වල අඳුරගත්ත අයගෙන පොලිසියට කිව්වේ නෑ මම වෛර කරන්නේ නැහැ කාටවත් මන් තරහ නෑ අද පාර්ලිමේන්තුවේ නම් කිව්වට මං කවදාත් ඒගොල්ලෝ රිමාන්ඩ් කරන්නවත් ගන්නවත් කිව්වේ නෑ 100%ක්ම දන්නවා ඒක පිටිපස්සෙන් හිටියා කියලා 100%ක්ම දන්නවා තනියම වෙවුල වෙවුල කාමරේ මුල්ලකට වෙලා හැංගිලා හිටියා විජේ කුමාරතුංගෙන් මරලා දාපු හැටි මගේ හිතට ආවා කඩු කිනිසි අරගෙන ආවේ කඩු අරගෙන ඇවිල්ලා කෝ බැහැපන් එළියට උඹව මරනවා කියලා මං ඒ තරම් බියටපත් වුණා ඒ වගේ මරණ බිය ඇති කරමින් අම්මා කෙනෙකුට මං හිතන්නේ ඒ දරුවෝ එක්කෙනෙක්වත් ඉපදිනවත් නැතුව ඇති මං සිනමාවට එනකොට ඒගොල්ලගේ අම්මලා තාත්තලවත් ඉපදිලා නැතුව ඇති ජීවිත කාලයක් ඒ වෙනුවෙන් කැප කරලා මැරිලා මැරිලා පාර්ලිමේන්තුවට ආවේ අවංකවම මිනිස් වෙනුවෙන් යමක් කරන්න අනිත් නනු ලිලිය වගේ මට තිබ්බත් තමයි තමන්ගේ ගෙවල් වලට වෙලා සැපෙන් ජීවත් වෙන්න මගේ ජීවිතේ 13 අවුරුද්ද දුන්නේ මං ජනතාව වෙනුවට මං හිතන්නේ මම දේශපාලනයෙන් සමුගත යුතුයි කියලා තව දුරටත් ජනතාව මේ විදිහට කටයුතු කරද්දී අපි කොහොමද දේශපාලනය ඉදිරියට කරගෙන යන්නේ මේක අමනුෂ්‍ය මනුෂ්‍යත්වයේ පහ කරලා අරපු අමනුෂ්‍යයින් ඉදිරියේ දේශපාලනය කිරීම ඉතාම අසීරු කාරණයක් ගැහණියකට කාන්තාවන් අවශ්‍යයිලු කාන්තාවට තැනක් දෙන්නලු කාන්තාවන්ට පරිස්සම් කරගන්න ඕනෙලු ඔන්න කාන්තාවන්ට කරපු දේ පිරිමි 100ක් වටවලා ගෙට ගැහුවා තනි මම ඇඟිල බලාගෙන හිටියා මං අහනෝ මේ රටේ ජනතාවගෙන් උඹලා මට දීපු සම්මාන ටික පොඩි කරන්නට මම දිනාගත්ත මගේ සම්මාන ටික පොඩි කරන්නට කරපු මිනිසුන්ට ජනතාව සමාව දෙයිද